ගුරුකම් වලින් ඔබගේ දරුවන්ගේ ජීවිත වඩාත් පියාණන් වහන්සේ වෙතට අදිනු ලබන පිණිස මම යාඥා කරනවා. ද දවසේදී මේ සියලු ගෞරවය ප්‍රශංසාව ඔබට දෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දැස්සන ඔබගේ බයිබලයේ තිබෙනවා නම් මා සමග පෙරලන්ට අලුත් ගිවිසුමේ සුද්දෝ ලුක් තුමාගේ සුභාරංචි පොතේ 15 වැනි පරිච්ඡේදයට සුද්දෝ ලුක් සුභාරංචියේ 15 වැනි පරිච්ඡේදයට සුද්දෝ ලුක් 15 වැනි පරිච්ඡේදයට ආවම අපට කියවන්නට ලැබෙනෝ යේසුස් වහන්සේ උපමාවන් තුනක් කියන්නට යෙදෙන බව. මේ උපමා තුන තුළ සමානකම් තිබෙනෝ අසමානකම් තිබෙනෝ. මේ උපමා තුන උන්වහන්සේ කීවේ ඇයි කියන එක අපි මුලින්ම බේරගන්නට ඕන. යේසුස් වහන්සේ මේ උපමා තුන කීමට මුල් වුණු හේතුව දැනගන්න ඕන නම් අපි 15 වැනි පරිච්ඡේදයේ 1 වැනි සහ 2 වැනි වගන්ති දෙස බලන්නට ඕන. ඉතාම කනගාටුදායක දේ අද මේ උපමාවන් කියවන බොහෝ අය ඔවුන් යේසුස් වහන්සේ කී දේ කී ආකාරයට තේරුම් ගන්නේ නැහැ. හේතුව සමහර දේවල් දෙවියන් වහන්සේගේ වචනය තුළ කියවීමෙන් පමණක්ම නිවැරදිව අවබෝධ කරගන්නට බැරි නිසා. ඒ නිසයි දෙවියන් වහන්සේගේ වචනය වන සුද්දෝ බයිබලය අපි අධ්‍යයනය කරන්ට ඉගෙනගන්ට යොමුවෙන්ට ඕන. අදවශ්‍රේදී මා ඔබට උපකාර කරන්ට යනෝ ඔබ මෙතෙක් නොවසා තිබුණු කාරණා කීපයක් මෙහි එක උපමාවකින් තේරුම් ගන්නට. නමුත් ඊට පෙර අතුව මේ උපමා කතා තුන කීමට මුල් වුණු කාරණාව බේරගමු. පළවෙනි පදේ කියනවා තවද සියලු සුංගම් අය කරන්නෝද පෞකාරයෝද උන්වහන්සේගේ වචනය අසන පිණිස උන්වහන්සේට ලංවී ආවෝය. අපිට පැහැදිලි වෙනවා යේසුස් වහන්සේට සවන් දෙන්න ආවේ කවුද. අපි තේරුම් ගන්න ඕන දේ තමයි යේසුස් වහන්සේ ඉතා ධර්මිෂ්ඨ කෙනෙක්. උන්වහන්සේ පාප රහිත සිටියා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. උන්වහන්සේ සුද්ධකමේ සම්පූර්ණත්වය. නමුත් මෙතනදී මාව මවිතයට පත් කළ දේ තමයි කිසි පාපයක් නැති උන්වහන්සේ, කිසි අධර්මිෂ්ඨකමක් නැති උන්වහන්සේ මේ පෞකාරයන්ව උන්වහන්සේ වෙතට ආකර්ෂණය කරපු එක.
උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම හෝ උන්වහන්සේගේ ශුද්ධ ජීවිතය මේ පෞකාරයන්ව හෙලා දකින්නට උන්වහන්සේ පාවිච්චි කළේ නෑ. අද අපි දකින බොහෝ නිදර්ශන වෙන්නේ කවුරු හරි තව කෙනෙකුට වඩා යාඥා කරනවා නම් යහපත්ව ධර්මිෂ්ඨව ජීවත් වෙනවා නම් ඔවුන්ගේ ඒ යහපත් ශුද්ධ ධර්මිෂ්ඨ ජීවිතය අනිත් අයව ඈත් කරන්නට කොන් කරන්නට හෙලා දකින්නට හේතුවක් වෙනවා. අපි යේසුස් වහන්සේගෙන් ඉගෙන ගමු. උන්වහන්සේගේ ශුද්ධ ජීවිතය පෞකාර මනුෂ්‍යයාට තර්ජනයක් වුණේ නැහැ. උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ජීවිතය අධර්මිෂ්ඨ මනුෂ්‍යාව කොන් කරන්නට පිළිකුල් කරන්නට හෙලා දකින්නට හේතුවක් කරගත්තේ නැහැ. අද සමහර විට කිතුණු ස්වභාව තුල යමෙක් අනිත් අයට වඩා බයිබලයේ දැනුම තිබෙනවා නම් නිරාහාරව ඉන්නවා නම් යාඥා කරනවා නම් ඒ මට්ටමේ නැති අනිත් අයව ඔවුන් සුළු කරනවා. මං හිතනවා මේක යේසුස් වහන්සේගේ ආදර්ශය නෙවෙයි. මේක යේසුස් වහන්සේගේ ක්‍රමයක් නෙවෙයි. එහි උන්වහන්සේගේ ශුද්ධ ජීවිතය හෝ ධර්මිෂ්ඨ ජීවිතය මේ පෞකාරයන්ට තර්ජනයක් නොවුනේ. මං හිතනවා උන්වහන්සේගේ ශුද්ධකමට වඩා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වඩා ඔවුන් අත්දැක්කේ උන්වහන්සේගේ ප්‍රේමයයි. ඒ ප්‍රේමයට මේ පෞකාරයන් ආකර්ෂණය වුණා. අපිට පේනවා මේ දෙවනි වගන්තියේදී එදා සමාජයේ හිටපු ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් ආගමික මනුෂ්‍යයන්ට මේක හරි ප්‍රශ්නයක්ව තිබුණා. දෙවනි වගන්තියේ කියනවා පරිසිවරුද ලියන්නෝද කතා කොට මේ උගත් අය මේ ආගමික අය මේ සමාජ සම්මතය තුළ ධර්මිෂ්ඨයයි කියා ගත්තා වූ අය. අපට පේනවා ඔවුන් කතා කරලා කියනවා මොව් පෞකාරයන් පිළිගෙන මට අවශ්‍ය ඔබේ වචනය ලකුණු කරනවාට මොහු ඒ කියන්නේ යේසුස් වහන්සේ පෞකාරයන්ව පිළිගෙන ඔවුන් සමග කන්නේ මේ වචන දෙක ලකුණු කරගන්නට පිළිගෙන සහ කන්නේය කියන වචනය. දැන් ඔබ තේරුම් ගන්නේ නැති නමුත් එදා මිනිස්සුෝ තේරුම් ගත්තු යම් දෙයක් මෙතන තිබෙනවා. යේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලට සවන් දෙන්න මේ පෞකාරයන් රැස්වීම ගැන මේ ආගමික නායකයන්ට උගතුන්ට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ප්‍රශ්නේ තිබුණේ උන්වහන්සේ ඔවුන්ව පිළිගත්තු නිසාත් ඔවුන් සමග කෑම කාපු නිසාත්. පුරාණ මැද පෙරදිග සංස්කෘතිය ටිකක් තේරුම් ගනිමු. ඒ සංස්කෘතිය තුළ යම් කෙනෙක් සමග තමුන්ගේ පවුලට අයිති නොවන
වෙනත් කෙනෙකු සමග යමෙක් කෑම කන්ට වාඩි වුණා නම් ඒකේ ලොකු විශේෂ අර්ථයක් තිබුණා. ඉන් අදහස් වුනේ මම ඔබව පිළිගන්නවා, ඔබට මගේ ජීවිතය සමඟ මට ඔබගේ ජීවිතය සමඟ පංගුකාරකමක් තිබෙනවා. ඒ වගේම මම ඔබව මගේ මිත්‍රයෙක් කැටියට බාරගන්නවා. ඔබ යමක් තේරුම් ගියාද? ඔබට මොහොතකට මතක් කරගන්න පුළුවන් නම් යේසුස් වහන්සේ යෙරිකෝවට යද්දී විශාල ජනකායක් උන්වහන්සේ සමග යනවා. යේසුස් වහන්සේව දකින්ට තිබිච්ච ලොකු උවමනාවක් තිබුණු ඒ ගම්පලාතේ අය කැමියෙක් සිටියා. ඔහු නමින් සාකේවුස්. ඔහු අන් මනුෂ්‍යයන්ට වඩා මිටි මනුෂ්‍යයෙක් කියලා කියනවා. එනිසා උන්වහන්සේව දැකගන්නට සෙනග අතරේ ඔහුට බැරි නිසා ඔහු ගොස් අත්තික්කා ගසකට නැගුණා. යේසුස් වහන්සේ මේ අත්තික්කා ගහ ළඟට ඇවිල්ලා නැවතිලා උඩ බලලා ඌට කියනවා, සාකේවුස් ගහෙන් බහින්න, අද දවසේදී මම ඔබගේ ගෙදර කෑමට එනවා. මේ ඔක්කොම දන්නවා සාකේවුස් කියන්නේ කවුද කියලා. ඌ අය කැමියෙක්, ඒ වගේම මිනිස්යන්ගෙන් වංචනික ලෙස මුදල් ගත්තු කෙනෙක්. නමුත් යේසුස් වහන්සේ කිව, මම අද ඔබගේ නිවසට එනවා, ඔබ සමග කෑමට එනවා. ඔබ හිතා යේසුස් වහන්සේට කණ්ඩ තිබුණ නැති නිසාද ගියේ? නෑ, උන්වහන්සේ ලොකු පණිවිඩයක් ඒ අවට හිටපු අයට දුන්නා. මොනවද? මම සකේවුස්ගේ ජීවිතය පිළිගන්න, මම මගේ ජීවිතය ඌට විවෘත කරලා කියනවා, මම කැමති ඔබ සමග සහභාගිකම් පවත්වන්න, මම කැමති ඔබව මගේ මිත්‍රයා කරගන්න. ඉතින් මේ ආකාර යේසුස් වහන්සේගේ සමාජ සම්බන්ධතාවයන් එදා ආගමික නායකයන්ට හරි ප්‍රශ්නයක් වුණා. දැන් ඔවුන්ට උන්වහන්සේ කරන දෙහි අර්ථය පහදා දෙන්ටයි උන්වහන්සේ මේ උපමාවන් මේ කතන්දර තුන කීවේ. මේ පළවෙනි කතාව තමයි නැතිවුණු බැටළුව. දෙවෙනි කතාවේදී අපිට කියවන්ට ලැබෙනවා නැති වූ මිලයක් ගැන. සතුන්වෙනි කතාවේදී අපිට කියන්ට පුළුවන් නැතිවුණු පුත්‍රයා හෝ අකීකර පුත්‍රයා, එහෙමත් නැතිනම් නාස්තිකාර පුත්‍රයා කියලා. මම ඔබට කිව්වා මේ කතාවන් තුනම සමානකම් තිබෙනවා, අසමානකම් තිබෙනවා. සමානකම් තමයි මේ කතාවන් තුනේදීම දේවල් නැති වෙලා තිබෙනවා. සමානකම් තමයි මේ නැතිවුණු කාරණාවන් නැවත සම්භව වුණා. අසමානකම් කීපයකුත් තිබෙනවා. අපි ඒ ගැන තව ටිකකින් කතා කරන්න යනවා. පළවෙනි උපමාවේ ඉඳන් තුන්වෙනි උපමාව දක්වා ඔබ බැලුවොත්
යේසුස් වහන්සේ මේ උපමා තුනක් කියන්නේ මේ කාරණාව ඉතා වැදගත් නිසායි. උන්වහන්සේ යම් දෙයක් තුන් වතාවක් කියලා තියෙනවා නම් බයිබලේ ඒක පැහැදිලි ලකුණක් මොනවාද? ඒක ඉතා වැදගත් කියන එක. ඔබට මතකද ගලීලේ මූදාද්දරදී උන්වහන්සේගේ උත්ථානයෙන් පසුව උන්වහන්සේ පේත්‍රස්ගෙන් තුන් වතාවක් එකම ප්‍රශ්නය ඇහුවා. යමක් උන්වහන්සේ තුන් වතාවක් කියනවා නම් යුදෙව් ගුරුවරයෙක් යම් දෙයක් තමුන්ගේ ශිෂ්‍යයන්ට තුන් වතාවක් කීවා නම් එය ඉතා වැදගත් කියන එක පැහැදිලියි. එතකොට යේසුස් වහන්සේ කතාවන් තුනක්ම පාවිච්චි කළා, එකක් නෙවෙයි. දැන් අපිට පැහැදිලි වෙනවා. මේ පළවෙනි කතාව ඉඳන් තුන්වෙනි කතාව දක්වා යනකොට මේ හැම දෙයකම තිබෙන අගයන්වල වෙනසක් තිබෙනවා. පටන් ගන්නේ පහලින්, පහල අගයක් තියෙන දෙයකින් කෙලවර වෙන්නේ වැඩිම අගයක් තිබෙන දෙයකින්. බැටළුවෙකුට වඩා මිලයක් වටිනවා, එකාසිය වටිනවා. බැටළුවටත් කාසියටත් වඩා මිනිස්සෙක් වටිනවා. ඒ වගේම මුලින්ම අපි දකින්නේ 1/100. දෙවනි කතාවේදී 10/1. තුන්වෙනි කතාවේදී භාගයට භාගයක් හෝ 50%. බැටළුවන් 100ක් හිටියා, එක්කෙනෙක් නැති වුණා. මිල 10ක් තිබුණා, එකක් නැති වුණා. නමුත් පුත්‍රයන් දෙදෙනෙක් සිටියා, එක්කෙනෙක් නාස්තිකාරයෙක් වුණා. එතන 50%ක් අපිට පේනවා. මගේ අවධානය අද දවසේදී 11 පදයේ සිට 32 පදය දක්වායි. මා මේ කොටසට මාතෘකාවක් දෙන්නට කැමති දෙවියන් වහන්සේගේ කමාවේ බලය හැටියට. දෙවියන් වහන්සේගේ කමාවේ බලය හැටියටයි මා මේකට තේමාවක් දෙන්නේ. අපි කවුරුත් දන්නවා අපි යේසුස් වහන්සේ වෙතට පැමිණ අපේ පාප කියාදී අතහැරියම උන්වහන්සේ අපට කමාව දුන්න බව. නමුත් අද දවසේදී මා ඔබට කාවද්දන්ට හදන්නේ ඒ කමාවට වඩා වැඩි දෙයක් තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබට සා මට අපේ පාපවලට කමාව දුන්නම එහි තිබෙන්නා වූ බලය හා බලපෑම අපි මේ කතාව තුළ දකින්නට යනවා. අපි 11 පදයේ සිට බැලුවොත් තවද උන්වහන්සේ කියන සෙකෙක් තරා මනුෂ්‍යකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය. ඔවුන්ගෙන් බාලයා පියාණෙනි ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නැයි පියාට කීවේ. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදා දුන්නේ. දැන් මේ යේසුස් වහන්සේ මේ කතාවේදී පරිහරණය කරන හැම දෙයක්ම ඉතා වැදගත්. මේ කතාවේ හැම කාරණාවක් ගැනම අපි සැලකිල්ල දක්වන්නට ඕන. උන්වහන්සේ කියනවා එක පියෙක් සිටියා, ඔහුට දරුවන් දෙදෙනෙක් සිටියා. මේ දරුවන් දෙදෙනාගෙන් බාලයා ගැන මුලින්ම කතා කළා. ඒ බාලයා ඇවිල්ලා තමාගේ පියාගෙන් ඉල්ලීමක් කළා. මොකක්ද ඉල්ලීම? 12 පදේ කියනවා ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්න. ඔබ මුලින්ම තේරුම් ගන්න ඕනේ
ඔහු කතා කරන්නේ කාටද? ඔහු කතා කරන්නේ කාටද? පියාට. ඔහු කතා කරන්නේ පියාට. හරි වැදගත්. මුලින්ම මේ පියා කියන්නේ කවුද කියන එක තේරුම් ගන්න. මේ කතාවේදී පියා ඇත්ත වශයෙන්ම නිරූපණය කරන්නේ පිය වූ දෙවියන් වහන්සේවයි. නමුත් මේ පියා කියන වචනේ අර්ථය අපි තේරුම් ගැනීම ඊටත් වඩා වැදගත් වෙන්නට යනවා. ඔබ දන්නව අලුත් ගිවිසුම ලියවෙන්නේ ග්‍රීක භාෂාවෙන්. එතකොට පියා සඳහා භාවිතා වෙන ග්‍රීක හෝ ලතින් වචනය පේට කියන එකයි. මොකද්ද මේ වචනෙන් අර්ථවත් වෙන්නේ? මොකද්ද මේ පියා කියන වචනෙන් අර්ථවත් වෙන්නේ? මූලිකවම අර්ථවත් වෙන්නේ මෙයයි. ඊට පස්සේ මම ඔබට අර්ථයන් හතරක් දෙන්න යනවා. මේ පියා කියන වචනෙන් මූලිකම අර්ථවත් වෙන්නේ ජීවිතය බෙදා දෙන්නා සහ ඊට කැපව සිටින්නා. ජීවිතය බෙදා දෙන්නා. පැහැදිලි? සහ ඒ ජීවිතයට කැපව සිටින්නා. හරි වැදගත්. ඔබ තේරුම් ගන්නට යේසුස් වහන්සේ මෙතනදී කියන දේ. ඉතින් පියා නියෝජනය කරන ජීවිතය බෙදා දෙන්න සහ ඒ ජීවිතය උදෙසා කැපව සිටින්න. තාවචනනි පියෙක් කියන්නේ තමාගේ දරුවන් උදෙසා කැපව සිටින්න. තවදුරටත් පියා කියන වචනේ අර්ථ හතරක් මම ඔබට දෙන බව පොරොන්දු වුණා. එක, පියා කියන්නේ උපද්දවන්න. ඔහු ජීවනය උපද්දවන කෙනා. තමන් උපද්දවන ජීවිතයට ඊට පස්සේ ඔහු කැපව සිටිනවා. එතනයි සැබෑ පිතෘත්වය තිබෙන්නේ. ජීවිතය උපද්දවන්න. දෙවනි අර්ථය පෝෂණය කරන්න. තේරුම් ගන්නට මේ දරුවා කාටද කතා කරන්නේ? තමාව උපද්දවපු, තමා වෙනුවෙන් කැපව සිටින, තමාව පෝෂණය කරන. තුන්වෙනි අර්ථය සුරකින්න. පියා කියන වචනේ තිබෙන ඊළඟ අර්ථය මොනවාද? සුරකින්න. හතරවෙනි අර්ථය උසුලන්න. හැම දෙයක් තමාගේ දරුවන් වෙනුවෙන් උසුලන කෙනා, දරා ගන්න කෙනා. හැලෙලුයා. ඉතින් අපිට පේනවා මේ දරුවා දැන් ආමන්ත්‍රණය කරන්නේ කාටද? තමාව උපද්දවපු, තමා වෙනුවෙන් කැපව සිටින, තමාව පෝෂණය කරන, තමාව සුරකින, තමාව උසුලන, තමාව ධර්මයෙන් සිටින කෙනා. මොනවද ඇවිල්ලා කියන්නේ? දකින්ට දැන් ඒ අර්ථයෙන්, මේ පියා කියන ඒ අර්ථයෙන් මේක දකින්ට. ඔහු ඇවිල්ලා කියනවා ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්න. මට එන කොටස දෙන්න. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ අපේ සංස්කෘතියෙන් නොවෙයි යුදෙව් සංස්කෘතියෙන් මේකේ අර්ථය මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් පියාට අයිති දේපල වස්තුව හා සම්පත් දරුවන් අතරේ බෙදෙන්නේ පියාගේ මරණයෙන් පස්සේ. ඔබට අවුනද මම කියපු දේ? එතකොට පියාගේ මරණයෙන් පස්සේ තමන්ගේ දරුවන්ට ඒ පියාගේ සම්පත් දේපල වස්තුව භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. ඒකේ ඓතිහයමි වෙන්නේ. ඒකෙනුත් ඔහුගේ කුළුඳුල් දරුවාට
අයිතියෙන් තුනෙන් දෙකක් හිමි වෙනවා. බාලයාට හම්බෙන්නේ තුනෙන් එකයි. තුනෙන් එකක වස්තුව. දැන් මේ ඉල්ලීම ඒ සමාජයේ පිළිගත්තු සම්මතයක් නොවෙයි. ඔබ තේරු ගන්න යේසුස් වහන්සේට සවන් දෙන්න යුදෙව්වන් බව. එතකොට මේ දරුවා කිව්වම තමාගේ පියාට, මොකද්ද පියා කියන වචනේ තේරුම? ජීවිතය උපදවන කෙනා, ජීවිතයට කැපව සිටින කෙනා, එය පෝෂණය කරන්න, එය සුරකින්න, එය උසගන්න. ඒ තැනැත්තාට ඇවිල්ලා කියනවා මොනවාද? මගේ කොටස දෙන්න. තව වචනවලින් මොනවාද කියන්නේ? ඔබ ජීවත්ව සිටීම මට බාධාවක්. ඔබ මැරෙනවා නම් මට හොඳයි. ඔබට දැන් තේරෙනවද කියන දේ? ඔහුගේ පියාගේ ජීවත් වීම ඔහුට හරදරයක්. කවුද පියා කියන්නේ? නැවතත්, ඔව්, තමා වෙනුවෙන් කැපව සිටින කෙනා, තමාව උපන්දවපු කෙනා, තමාව පෝෂණය කරන කෙනා, තමාව සුරකින, තමාව උසුලන කෙනාට කියනවා ඔබ මැරෙන එක හොඳයි. මොනවටද? මට කියලා දෙයක් අයිති කරගන්න ඕන නිසා. මගේ දේ මට ඕන නිසා. මේ පියා ඔහුට කියන්න දෙපුතේ, මම මැරෙනකන් ඔබ ඉන්න ඕනේ නෑ, මම ඔබගේ කොටස දෙන්න. අපිට පේනවා මේ පියාගේ ප්‍රේමණීය හදවත. තමාව පෝෂණය කරන, සුරකින, තමාව දරන, තමා වෙනුවෙන් කැපව සිටින කෙනා ප්‍රතික්ෂේප කරද්දිත් ඕකේන ප්‍රශ්නයක් කරගන්න එපා. මම ඔබගේ කොටස දෙන්න. අපිට කේවන්ට ලැබෙනවා මොනවද කළේ? මේ තාත්තා මේ දරුවට අයිති කොටස ඔහුට දුන්නා. එතකොට මේ දරුවා දැන් තාත්තව සලකන්නේ කොහමද? මැරිච්ච කෙනෙක් ගානට. ඔව් මලා ඉවරයි. කතාව එතන ඉවර වෙන්නේ නැහැ. 12 වෙනි පදේ අපි දැක්කා. දැන් 13 වෙනි පදයට එන්න. නොබෝ දහස්කට පසු. ඔබ කල්පනා කරේ නැද්ද මේ කොටස කියවදී ඇයි නොබෝ දවසක්, ඇයි තව ටිකක් කාලයක් හිටියේ? එදාම යන්න තිබුණානේ. වස්තුව ලැබිච්ච දවස, දීපල ලැබිච්ච දවසම යන්න තිබුණානේ. නෑ, ගියේ නෑ සම්බන්ධෙන්. නොබෝ දවසකට පස්සු. මම ඔබට හේතුව පෙන්වන්නම්. බාල පුත්‍රයා සියල්ල එකතු කරගෙන. ඔබට තේරෙන්නේ නැහැ සමහර විට මේක කියවද්දී මොකද්ද මේ සියල්ල එකතු කරගත්තා කියන්නේ. ඔබ දන්නවද මොනවද කියලා? තේරුම මේකයි. ඔහුට ලැබෙච්ච හැම ඉඩකඩම් වස්තුව ඔහු මොනවද කළේ? මුදල් බවට හැරෙව්වා. ඔවේ ඔක්කොම තාත්තා ජීවත්ව ඉදීම මුදල් බවට හැරෙව්වා. ඒකටයි නැවතිලා හිටියේ. ඉතින් ඔහුගේ හදිස්සියට නියම වටිනාකමටත් වඩා අඩුවෙන් ඔව් ඒවා විකුණන්න. දැන් මේ කතාව හැමෝම දැනගන්න. තේරුම් ගන්න මේ යේසුස් වහන්සේ නිර්මාණය කරන චිත්‍රය කොයි වගේද කියන එක. දැන් ගේ ඇතුලේ තිබිච්ච ප්‍රශ්නය තවදුරටත් ගේ ඇතුලේ නොවෙයි, මුළු සමාජයේම මේක දැනගන්න. ඇයි? මේ
දරුවා මේ දේපල විකුණන්න පටන් අරන්. ඔහුට ලැබිච්ච හරකුන් බැටලුවන් එළුවන් හිටියනම් ඉඩකඩම් තිබුණනම් ඒ සියල්ල ඔහු මුදල් බවට හැරෙව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? දකින්ට ඔබගේ බයිබලය. ඒ සියල්ල එකතු කරගෙන කොහටද ගියේ? දකින්ට දැන් දුර රටකට ගොස්. යේසුස් වහන්සේ මම ඔබට කිව්වා කියන හැම වචනයක් තේරුම් ගනිමු. හරි අර්ථවත්. දුර රටකට, ඒ කියන්නේ තමන්ගේ සෙනගගෙන් ඈත් වුණා, පියාගෙන් ඈත් වුණා, දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. ඔව් අන්‍ය ජාතීන් අතරට ගියා. පැහැදිලි? ඔව් අන්‍ය ජාතීන් අතරට ගියා. ඔව් ඩෝන උනේ නෑ. ඔහුගේ සෙනගාතරයින්ට, පියාගේ ඇස්මා මායිමේන්ට, දෙවියන් වහන්සේගේ සෙනගාතරයින්ට ඔව් අන්‍ය ජාතීන් අතරට ගියා. තවචන වලින් මේ දුර රටකට යෑමෙන් යේසුස් වහන්සේ අදහස් කළේ තමාගේ පියත් තමාගේ සෙනගත් අතර තිබුණු සම්බන්ධතාවය නොව එතනින් කපාහැරියා. තේරුම් ගන්න, යේසුස් වහන්සේ නිර්මාණය කරන කතාවේ තිබෙනව බැරෑරුම්කම. ඊට පස්සේ මොනවද කියන්නේ? ඔහු දුර රටකට ගොස් එහිදී අවකල් ක්‍රියාවන් ක්‍රියාවෙන් ජීවත් වෙමින් තමාගේ වස්තුව කලින් අපි දැක්කේ මොනවද? පියාගේ. දැන් ඔහුට යමක් තිබෙනවා, ඔහුට අයිතියක් තිබෙනවා. මොකද ඔහු අර පෝෂණය කරන්නාගෙන්, සුරකින්නාගෙන්, උසුලන්නාගෙන්, තමා වෙනුවෙන් කැපව සිටින්නාගෙන් දැන් වෙන් වුණා. තමාගේ වස්තුව නාස්ති කළාය කියලා තිබෙනවා. 14 වෙනි පදේ අපිට කියවන්ට ලැබෙන ඔව් සියල්ල වියදම් කළ පසු, ඒ රටේ මහත් සාගතයක් හට ගැනීම. බදානද සමහර දේවල් අපි කරන සමහර දේවල් වල ප්‍රතිඵල අපි ෂණිකව ලබන්නේ නැහැ. කාලයක් තියෙනවා. ඉතින් ඔහුගේ ලෞකික වස්තුවෙන් ඔහුට ඕන විදියට ජීවිතය ජීවත් වෙලා ඔහුගේ සියලුම මුදල් වේදම් වුණාට පසුව ඔහු හිටපු රටේ ප්‍රදේශයේ මොනවද ඇති වෙන්නේ? මහත් සාගතයක්. තේරුම් ගන්නට, ඔහු ඉන්න රටේ සාගතය තිබෙන්නේ ඔහුගේ පියා ඉන්න තැන නොවේ. සාගතය තියෙන්නේ. ආමෙන්. ඔබ දන්නවාද, අපි පියාණන්ගේ නිවසේ ඉන්න තුරු අපිට සාගතයක් හිඟයක් නැහැ. අපේ පෝෂණය කරන්න, අප වෙනුවෙන් කැපව සිටින්න, අපිව උසුලන්න, අපිව සුරකින්නාගෙන් අපි වෙන්ව මගේ කියා දේවල් ගොඩනගන්ට පටන් ගත්තාම අමතක කරන්න එපා. අපි සාගතයන් වලට, හිඟයන් වලට මුණ පාට යනවා. සාගතය ආව, දැන් මොකද්ද වෙනවා කියන්නේ? ඔහුට හිඟවෙන්ට පටන් ගත්තා. 15 වෙනි පදේ දකින්ට. එවිට, ඒ කියන්නේ ඔහුට හිඟවෙන්ට පටන් ගත්තාම මොකද වුණා කියන්නේ? ඔහු ගොස්
ඒ රටේ වැසියෙකුට බැඳුනේය. ඔහු හිටපු රටේ වැසියෙකුට ඔහු බැඳුනා. ඔහු හිටපු ක්‍රමවේදයේ කෙනෙකුට ඔහු සම්බන්ධ වුණා. මොනවාද ඒ රටේ කෙනාට ඔහුට කරන්න පුළුවන් වුණේ? හෙතෙම දකින්ට ඔබගේ බයිබලේ ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔව් යැවීය. දෙවියන් වහන්සේගේ රාමුවෙන් පිට ඉන්න අයට මොනවද අපිට කරන්න පුළුවන් එකම උදව්ව? ඌරන්ට ගොදුරු කවන්න අපි ඔයවන්න පුළුවන්. ඒක තමයි ලෝකේ ක්‍රමය. අපි දෙවියන් වහන්සේගේ ගෘහයෙන් ක්‍රමයෙන් රාජ්‍යයෙන් පිටට ගියාම ලෝකයට අපිට පිළිගන්වන්න පුළුවන් එකම දේ මෙන්න මේකයි. මම ඔබට කිව්වා යේසුස් වහන්සේ මේ කතාවේ කියන හැම දෙයක් වැදගත්. උන්වහන්සේ මෙතනදී තෝරගන්නේ මොනවද? ඌරන්. ඇයි? යුදෙව්වන්ට ඌරෙකුට වඩා පිළිකුල් සහගත වෙන කිසිම සතෙක් නැහැ. අදටත් නෑ, එදත් තිබුණේ නෑ. හේ කියන්නේ යේසුස් වහන්සේ දැන් මේ සවන් දෙන අයගේ මනස තුල අලංකාර චිත්‍රයක් අඳිනවා. පුත්‍රයෙක්ව සිටි ඔහු දැන් මොනවාද? ඉතාමත්ම පිළිකුල් සාගත තත්වයකට වැටී තිබෙනවා. පැදිලි මේ කතාව තව ටිකක් යේසුස් වහන්සේ බැරෑරුම් කරනවා. ඊට පස්සේ යේසුස් වහන්සේ කියනවා 16 වෙනි පදේ, ඔව් ඌරන් කෑ කරල් වලින් තමාගේ බඩ පුරවා ගන්නට කැමති වූයේය. දැන් දකින්න යේසුස් වහන්සේ කියනවා ඌරන් කන කරල්. දැන් එදා මේ උන්වහන්සේට සවන් දෙන අයට හොඳට තේරෙනවා මේ කියන දේ. මේ ඌරන් කන කරල් ගැන ඔබ සොයලා බැලුවොත් ඔබට හොයාගන්න පුළුවන් වෙයි මම හොයාගත්ත දෙයි. මේ ඌරන් කන කරල් කියලා කියන්නේ මිනිස්සුකගේ ආමාශයට ජීර්ණය නොවන වර්ගයේ කෑමක්. ඔබට අහන්න මම කියපු දෙයි. මයිකයික යේසුස් වහන්සේ කියන හැම දෙයක්ම මේ කතාවේ හරිමාර්ථවත්. කෑවට දිරවන්නේ නැහැ. නමුත් දිරවන්නේ නැති දේ කන්නට යේසුස් වහන්සේ කියනවා ඔව් කැමති වුණා. මොකද ඌරගේ බොක්කයි ඔබගේ බොක්කයි එක නැහැ. මේක ඌරු බොක්කේ ප්‍රශ්නයක්. නමුත් දිරවන් නැති වුණත් ඔහු මේක කන්න කැමති වුණා. ඔබට දැන් තේරෙනවද යම් දෙයක්? තමාව පෝෂණය කරන, තමාව සුරකින, තමාව උසුලන, තමාව උපද්දවා තමන් වෙනුවෙන් කැපව සිටින කෙනාගෙන් අපි අයින් වුණා. යේසුස් වහන්සේ ඉතා අලංකාර චිත්‍රයක් නිර්මාණය කරනවා. මේ පුද්ගලයා දැන් යේසුස් වහන්සේ පෙන්වනවා ඉතාමත්ම මොනවාද පිළිකුල් සහගත තැනකට වැටුණා, අපවිත්‍ර තැනකට වැටුණා. එදා යුදෙව් සමාජය ඌරන් ඇති කරන අයව සැලකුවේ සාපලත්තන් හැටියටයි.
එතකොට ඔහු දැන් ශාපයක් යටතේ ඉන්නවා. අපවිත්‍ර ජීවිතයක් තුල සිටිනවා. පිරිකුල් සාගත තැනකට වැටිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. යුදෙව්වන්ව හඳුනා ගන්න හරි ලේසිය ඔවුන්ගේ වස්ත්‍රවලින්, ඔවුන්ගේ ඇඳුමෙන්. දැන් ඔහුගේ යුදෙව් ඇඳුම ගලවලා පැත්තකින් තියලා ඔහු දැන් මොනවද? අන්‍ය ජාතික ඇඳුමක් ඇඳන් ඉන්නේ. ඒ කියන්නේ ඔහුගේ අනන්‍යතාවය පවා දෙන්න වෙලා තිබෙනවා. ඇයි මේ තත්ත්වය උදා වුණේ? දකින්න ඔබේ බයිබලයේ 16 වෙනි පදයේ අන්තිම කිසිවෙක් ඔහුට කිසිවක් දුන්නේ නැහැ. කිසිවෙක් ඔහුට කිසිවක් දුන්නේ නැහැ. ඒකයි ලෝකේ ක්‍රමය. ආමෙන්. කිසිවෙක් ඔබට කිසිවක් දෙන්නේ නැහැ. දැන් 17 වෙනි පදයට එන්න. මෙවැනි තැනකට ඔහු එන්ට වුණා. මෙන්න මේ දේ උට සිද්ධ වෙන්න. මොනවද? ඔහු සී උපදවා කතා කොට. ඔහුට දැනුනේ හරි සිහිය ආවේ. උන්වහන්සේ සමහර වෙලාවට සමහර අයගේ ජීවිතේ ඉඩ හරිනවා මෙවැනි තැන්වලට එන්ට. මොනවටද? ඔවුන් නියම සිහියට එන පිණිස. නියම සිහියට ආවම ඔහු අනිත් අයත් එක්ක කතා කරන එක නැවැත්තුවා. ඔබට පැහැදිලි වුණාද මම කියපු දේ? ඔහු මුලින්ම කතා කළේ සිහිය ආවම කාටද? තමාට. ඔබ මෙච්චර කල් හිතුවා නම් පිස්සෝ විතරයි තනියම කතා කරන්නේ. ඔබට ලොකු වැරදීමක් වෙලා තිබෙනවා. හොඳ සිහි කල්පනාව තියෙන කෙනා ඉස්සරින්ම කතිකා කරගන්නේ තමත් එක්ක. මොකද ඔහු දැනන් හිටියා මේ රටේ ඉන්න කිසි කෙනෙක් එක කතා කරලා මගේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. මම ඔබ උනන්දු කරනවා අද දවස ගෙවලා නිමාවෙන්න කලින් එක විනාඩි 30ක් අරගෙන ඔබ ඔබත් එක්ක කතා කරන්න. ඔබ ඔබත් එක්ක කතා කරලා අහන්න මේ මොකද්ද මට වෙලා තියෙන්නේ? ඇයි මම ඉන්න ඕන තැන නැත්තේ? ඇයි මම මෙහෙම ඉන්නේ? කායකද කතා කරන්න කිව්? ඔබත් එක්ක. එවිට ඔබට හරි උත්තරේ හම්බෙන්ට. එදා ඔහුගේ හිඟකමේදී ඔහුගේ ප්‍රශ්නේදී ඔහු ගිහිල්ලා කෙනෙකුට කතා කළා. ඒ මනුස්සයා හිටපු තැනින් උත් පල්ලෙහාට ඔහු ඇදලා දැම්මා. කොහටද? ඌරු කොටුවකට. හුකුව මෙතනින් එහාට කෙනෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ. ඔහුටම කතා කළා. ඔබ දන්නවද බොහෝ වෙලාවට අපි කතා නොකරනම කෙනා කවුද කියලා? තමයි. කවද්ද ඔබ ඔබත් එක්ක තනි වුණේ? සමහර අය අරි අකමැති තනි වෙන්න. ඒ ඔබ දන්නවද ඇයි කියලා? ඔබ ඔබටම අකමැති නිසා. ඇත්ත ඒකයි. ඔබ තනි වෙන්න අකමැති, ඔබ ඔබට අකමැති. ඔබට බෑ ඔබත් එක්ක කාලය ගත කරන්න. ඔබට බෑ පැය භාගයක් අරගෙන ඔබත් එක්ක කතා කරන්න. ඔබ හයි පිස්සෝ විතරයි පාස්ට හොම කරන්නේ. එහෙනම් දාවිතුත් පිස්සෙක් වෙන්න ඕනේ.
ගීතාවලිය කියනවා ඔව් ඔහුගේ මාන එම්බා මාගේ ආත්මය මක් නිසා මා තුල ක්ලාන්ත වන්නේද? ඔහුගේ ඌට කතා කළා. මේ දෙවියන් වහන්සේගේ හදවත එකඟ මිනිසයා ගැන මම මේ කියන්නේ. ඔව් ඔහුගේ මම ප්‍රශ්න කළා. ඇයි ඔබ කලකිරිලා ඉන්නේ? ඔකේ වා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරව. ඔහුට මම කතා කළා. දකින්න ඔබේ බයිබලේ ඔව් සිහි උපදවා කතා කොට ඔව්ට මම කතා කරන මොනවාද? මගේ පියාණන්ගේ කුලීකාරයන් මෙපමණ දෙනෙකුට ඕනටත් වඩා කෑම තිබියදී මම මේ බඩගින්නේ නැසෙමේ. ඔව්ට මම කතා කළා කියලා. 18 වෙනි පදේ. මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස් පියාණෙනි එයා නමේ තේරුම අමතක කරන්න එපා. මාව උපද්දවපු කෙනා, මා වෙනුවෙන් කැපව සිටින කෙනා, මාව පෝෂණය කරන කෙනා, මාව සුරකින කෙනා, මාව උසුලන කෙනාට මම කියන්ට යනවා. ස්වර්ගයට විරුද්ධවද ඔබට ඔබ ඉදිරියේද පව් කෙලෙමි. 19 තවත් ඔබගේ පුත්‍රයයි කියනු ලබන්න නොවටිමි. ඔබගේ කුලීකාරයන්ගෙන් එක්කෙනෙකු මෙන් මා තබාගත මැනවයි ඔහුට කියන්නේ මේ කියා. අපිට පේනවා ඔව් ඔහුටම කතා කළාම ඔහුට යථාර්ථය අවබෝධ වෙලා ඔහු පසුතැවිලි වීමේ තැනකට එනවා. හැරීමේ තැනකට එනවා. ඔහුගේ මේ පසුතැවිල්ලේ ප්‍රකාශනය තුළ කාරණා තුනක් තිබෙනවා. එක, ඔහු කියනවා මම දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළා. දෙක, පියාණෙනි ඔබට විරුද්ධව මම පව් කළා. තුන, ඔබගේ පුත්‍රයෙකු ලෙස මාව බාරගන්න මම සුදුසු නැහැ. මොකද මම ඔබට තව ටිකකින් පැහැදිලි කරන්නම් ඇයි ඔහු එහෙම කිව්වේ. ඔහු කියනවා මාව කුලීකාරයෙක් හැටියට බාරගන්ට. මාව කුලීකාරයෙක් හැටියට බාරගන්ට. ඔහු එහෙම තීරණය කරලා මොකද්ද කළා කියන්නේ? 20 වෙනි පදේ නැගිට තමාගේ පියා ළඟට ගියේ. හාලෙලූයා. මං ආසයි මේකට. ඔහු තීරණය ගත්තා. එතනින් නැවතුනේ නෑ. එය මොනවද කළේ? ක්‍රියාත්මක කළා. ඔහු ක්‍රියාත්මක කළා. අපි ගොඩක් වෙලාවට තීරණ ගන්නෝ ඒවා හොඳ තීරණ. නමුත් අපි ක්‍රියාත්මක කරන්නේ නැතිනම් මොකද වෙන්නේ? ඒක කිසි වෙනසක් බලපෑමක් අපේ ජීවිතයට කරන්නේ නැහැ. ඔහුගේ තීරණය ඔහු ක්‍රියාවේ යෙදෙව්වා. දකින්ට යම් දෙයක්. දැන් යමක් සිද්ධ වෙනවා. ඔහු දුරදීම ඔහුගේ පියා ඔහු දැක අනුකම්පා වී දුවගෙන ගොස් ඔහුගේ බෙල්ල වැළඳගෙන ඔහු සිප ගත්තේය. මම ඔබට පෙන්වන්නට යනවා මේ පියා කරපු කාරණා පහක් තිබෙනවා. මම ඔබට කිව්වා යේසුස් වහන්සේ මේ කියන හැම දෙයක්ම වැදගත්. එක, මේ පියා දුරතියම ඔහුව දැක්කා. ඒ කියන්නේ මොකද්ද? හා මේ තාත්තා බලාගෙන හිටියා. දැන් මම ඔබට කිව්වනේ මේ කතාවන් තුනේ අසමානකම් තිබෙනවා කියලා. මෙන්න එක අසමානකමක්. බැටළුවා නැති වුණාම එඬේරා හොයාගෙන ගියා. මිලය නැති වුණාම ඒ කාන්තාව එක සොයන්ට කටයුතු කළා. හැබැයි මේ පුතා නැති වුණාම තාත්තා ගියේ නෑ හොයන්ට. ඔබ ඒක තේරුම් ගත්තද? තාත්තට බොහෝ සේවකයෝ හිටියා. එක සේවකේ කැරියේ නෑ. හොඳින් මතක තියාගන්න මම මේ දෙන දේ.
විද්‍යුත් මාධ්‍යවලින් මට සබන් දෙනවා නම් පාලකවරු මේක ඔබටත් එක්කයි කියන්නේ. පුත්‍රයන් නිවස අතහැර ගියාම හොයන්න යන්න එපා. පුත්‍රයන් සභාව අතහැර ගියාම හොයන්න යන්න එපා. ඒ පියා මේ දරුවට ආදරේ නැද්ද? හරි ආදරෙයි. පුත්‍රයෝ ස්වභාව හෝ දෙවියන් වහන්සේ හෝ උන්වහන්සේගේ රාජ්‍ය අතහැර ගියාම හොයන්න යන්න එපා. ඔවුන් එනතුරු බලා සිටින්න. සේවකයෝ යවන්න එපා. මේ තාත්තා හැරියේ නෑ. කවුද මේ කතාව කියන්නේ? යේසුස් වහන්සේ. මම නෙවෙයි. ඇයි? ඒ පුත්‍රයා ඔහුගේ පාඩම ඉගෙනගෙන මෙන්ට ඕනේ. ඉගෙනගෙන මෙන්ට ඕනේ. මොකද ඔහුගේ කැමැත්තෙන් නෝගියා. ඔහු කැමැත්තෙන් ගියා. ඔහු කැමැත්තෙන් ගෙන්ට ඕනේ. බයමක් තේරුම් ගන්නවද? හැබැයි මේ දරුවා එයි කියන බලාපොරොත්තුව තාත්තට හැමදාම තිබුණා. ඔහු මග බලන් හිටියා. ඔහු දුර තියාම දැක්කා. දැක්කා මොනවද උනේ? ඔහු අනුකම්පා කළා. ඔහු වෛර කළේ නැහැ. ඔහු මහා අනුකම්පාවක් ඔහුගේ හදවතේ ඇති වෙනවා. වනුකම්පා කළා. තුන්වෙනි දේ මොනවද මේ තාත්තා කළේ? ඔහු දුව ගොස්. දැන් මොකද්ද මේකෙන් ඔබට තේරෙන්නේ? තාත්තා දිව්වා. රනින් ෆාදර්. හෝලි ෆාදර්ස් ලයින් නෝ, ගෝඩ් ෆාදර්ස් ලයින් නෝ, මේ රනින් ෆාදර්. දුවන පියා. දැන් අපිට පේන්නේ මොනවද? තාත්තා දුවනු. පුතා එනෝ, තාත්තා දුවනු. නෑ, මං කියවන යේසුස් වහන්සේ කියපු හැම දෙයකම අර්ථයක් තිබුණයි කියලා. මේ යේසුස් වහන්සේ කතා කරන්නේ යුදෙව්වන්ට. හොඳින් මතක තියාගන්න. පුරාණ යුදෙව් සංස්කෘතිය තුළ පුරුෂයන් දිව්වේ නෑ. ඔබ දන්නවද මම කියපු දේ? ඒ ඔවුන්ට දුවන්න බැරි කමට නෙවෙයි. ඔවුන්ට දුවන්න සිද්ධ වුණොත්, හොඳින් සබන් දෙන්න. දැන් මම ඔබට මේ ස්වාමීන් ලස්සන චිත්‍රයක් මේ මවන්නේ. වචන වලින් පුදුම චිත්‍රයක් මවනවා මේ සබන් දෙන අයගේ හිත ඇතුළේ. අපි දැන් මැද පෙරදිග ජීවත් වෙන නිසා අපිට තවම දකින්න පුළුවන් මේ රටවල්වල ජීවත් වෙන පිරිමි මොනවද කරන්නේ? දිග ලෝගුවක් අඳිනවා. මේ ලෝගුව ඇඳගෙන දුවන්න බෑ. සබන් දෙන්න. දැන් අද කාලේ තමයි මේ යටට කලිසම අඳින්නේ. දැන් ඇයි ඔබ හිනා වුනේ? ඔබ වැරදි දේවල් හිතන්න එපා. මම මේ දේශනා කෝටු ඉඳන් හොඳ දේවල් කියන්නේ. එදා යුදෙව් පුරුෂෙක් දිව්වේ නැත්තේ ඔහුට දුවන්න සිද්ධ වුණොත් ඔහුගේ ලෝගුව ඔහුගේ ධන ඉස්සර වියලින් උස්සන්ට ඕනේ. එතකොට තමාගේ ආවරණේ නොවුණු කකුල් දෙක සේරටම පේනවා. එක ලැජ්ජාවක්. ඔබ යමක් තේරුම් ගන්නවා. මං කෝ යේසුස් වහන්සේ දක්ෂ සන්නිවේදකේ. මේ කතාවේ හැම දෙයක්ම හරි අර්ථවත්. දැන් මේ තාත්තා මොනවද? දිව්වා කියලා කියනවා. ඒ කියන්නේ මොනවද මේ තාත්තා කළේ? තමාගේ දරුවව පිළිගන්ට ඔහු ලැජ්ජාව ලබන්ට
ලැස්ති වුණා. ආමෙන්. පියා ලැජ්ජාව දරන්ට කැමති. තමා නොකරපු දේ කරන්ට ලැස්ති. තමා වෙතට හැරිලා එන පුතෙක්ව දැක්කම. දැන් ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. ඔබගේ මනසේ මේ පියා ලැජ්ජාව ලබන්ට කැමති වුණේ, තමන් මෙතෙක් නොකරපු දෙයක් කරන්ට කැමති වුණේ ඇයි? මේ පුතා නිකන් ගෙදර එන නිසාද? නෑ 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 නෑ, ඊට වඩා ලොකු අර්ථයක් තිබුණා. ලොකු අර්ථයක් තිබුණා. මේ තාත්තා ලැජ්ජාවට පත්වෙන්ට කැමති වුණු ලොකු හේතුවක් තිබුණා. ඔබ දන්නවද මම කියපද? ලොකු හේතුවක් තිබුණා. මේක ඔබ දන්නේ නැති වුණාට එදා මේකට සම්බන්ධ වෙන අය දැනන් හිටිය මේක. හොඳින් සවන් දෙන්න මම දැන් ඔබට කියන්න යන දෙයි. එදා යේසුස් වහන්සේගේ කාලයේදී යුදෙව් තරුණෙක් තමාගේ උරුමය අන්‍ය ජාතීන් අතරේ නාස්තිකර නැති කළේ නම්, එවැනි පුත්‍රයෙක් නැවත තමාගේ සෙනග අතරට පැමිණියාම ඒ සමාජයේ යම් චාරිත්‍රයක් තිබුණා පවත්වන්නට. ඒ චාරිත්‍රය හැඳින්වුවේ කෙසේසා කියන චාරිත්‍රයයි. පැහැදිලි? කෙසේසා. මොකද්ද මේ කෙසේසා කියන චාරිත්‍රය? ඒ අවට සියලු මනුෂ්‍යයන් එකට එකතු වෙලා ලොකු මුට්ටියක් ගෙනල්ලා, ඒ මුට්ටිය පොළේ ගහලා මහත් ශබ්දයක් නගලා එකාමෙන් කියනෝ, දැන් මෙතෙන් පටන් මේ මනුෂ්‍යයා අපගේ සෙනග අතරෙන් ඉවත් කරපු කෙනෙක් හැටියට අපි ප්‍රකාශ කරනවා කියලා. එදා සිට මේ මනුෂ්‍යයා ඒ සමාජයේ ප්‍රතික්ෂේපයට ලක්වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ තාත්තා ලැජ්ජාවට පත්වෙන්න කැමති වුණේ ඔහුගේ පුත්‍රයාව ප්‍රතික්ෂේපයෙන් බේරගන්නටයි. හල්ලෙලූයා. ඔබ දන්නවද යේසුස් වහන්සේ අපේ හැම ලැජ්ජාවක් දැරුවා කුරුසියේදී? අපි පියාණන්ගේ ප්‍රතික්ෂේපයට ලක් නොවී පිළිගන්නා පිණිස. යේසුස් වහන්සේ පුදුමාකාර චිත්‍රයක් දෙන්නේ මේ වචනෙන්, මේ කතාවෙන්. මේ ආගමික නායකයන්ට කියනවා, ඔබ හිතනවට වඩා ස්වර්ගයේ පියාණන් වහන්සේ ලැජ්ජාව දරන්ට ලෑස්ති, තමන් වෙතට පසුතැවිලි වෙලා හැරිලා එන ඕනෑම කෙනෙක්ව බාරගන්නට. ඒ දරුවා ප්‍රතික්ෂේපයට ලක් නොවෙන පිණිස අන් අයට මේ චාරිත්‍රය කරලා මේ දරුවව සමාජයෙන් හැමදාම කොන් කරන්න බැරි වෙන විදියට මේ තාත්තා කැමති වුණා කවදාක්වත් නොකරපු දේ කරලා ලැජ්ජාවට පත් වෙන්න. ආමෙන්. හතරවෙනි දේ මේ තාත්තා කරන්නේ මොනවාද? මේ දරුවගේ බෙල්ල වැළඳ ගත්තා කියනවා. පහ, ඔව සිප ගත්තාය කියලා කියනවා. මේ කාරණා දෙකම ඉතා වැදගත් වුණා. ඇයි? මේ කාරණා දෙක මගින් මේ තාත්තා ඔව කොන්දේසියක් නැතුව නැවත බාරගත්තා කියන එක සහතිකයි. හල්ලෙලූයා. මේ දරුවගේ හිත ඇතුලේ මොනවා වෙන්ට ඇද්ද? ඔහු දැක්කම ඔහුගේ තාත්තා දුවගෙන එනවා. ඔහු දන්නවා මේ සමාජයේ ක්‍රමය මොකද්ද කියලා. ඔහු දන්නවා කවදාක්වත් යුදෙව් කෙනෙක් දුවන්නේ නැහැ. මේ තාත්තා මේ ලැජ්ජාවට පත්වන්නේ
මම නිසා නේද කියන හැඟීමෙන්ට ඇති. මේ තාත්තා එන්නේ මට ගහන්නයි මාව පන්නන්නයි නෙමෙයි. ඔව් දුරතියාම දැනගත්ත මේ තාත්තා මේ දේ කිරීම තුළ මේ මාව පිළිගන්ටයි එන්නේ. හලලුයා. විසියෙක්වැනි පදේවිට පුත්‍රයා ඔවුට කතාකොට පියාණෙනි ස්වර්ගයට විරුද්ධ ඔබ ඉදිරියේ පව් කෙලෙමි. තවත් ඔබගේ පුත්‍රයා කියනු ලබන්ට නොවටිමි කිවේ. ඇයි ඔව් එහෙම කිවේ? හැයි ඔව් කිව්වේ මාව පුත්‍රයෙක් හැටියට ඔබ පිළිගන්නට මම සුදුසු නෑ තාත්තේ. හේතුව ඔව් තාත්තා මළ බව ප්‍රකාශ කළා ඔහුගේ ක්‍රියාවෙන්. වන්‍ය ජාතින් අතරට යෑමෙන් ඔහුගේ පවුල සමග සම්බන්ධතාවයන් කපාහැරිය බව පෙන්වුවා. ඔහුගේ දේපල වස්තුව නාස්ති කිරීමෙන් අන්‍ය ජාතින් අතරේ ඔහුගේ පුත්‍රකම එදායින් එදා ප්‍රතික්ෂේප කළා. ඔහු කිව්වා දැන් තාත්තේ මම දන්නවා ඔබට මාව පුත්‍රයෙක් හැටියට බාරගන්න බෑ. නමුත් අඩු ගානේ සේවකයෙක් හැටියට කුලීකාරයෙක් හැටියට තාත්තා වචනවලින් උත්තර දුන්නේ නැහැ. හලෙලුයා. තාත්තා වචනවලින් උත්තර දුන්නේ නැහැ. තාත්තා ක්‍රියාවෙන් උත්තර දුන්නා. 22 පදේ. නමුත් පියා තමගේ දාසයන්ට කතාකොට ඉතා දකින්ට ඔබේ බයිබලේ හොඳ සලුව වහමගෙනවිත් ඔහුට හඳවාපල්ලා. ඔහුගේ ඇඟිල්ලේ මුදුවක්ද පාදවල වහන්ද දමාපල්ලා. මොකද්ද මේ? මොකද්ද දැන් වෙන්නේ? මං කිව්වා යේසුස් වහන්සේගේ හැම දෙයකම අර්ථයක් තිබෙනවා. ඉතාම හොඳම සලුවගෙන්ට කිව්වා. ඉතාම හොඳම සලුව. මොකද්ද මේකෙන් අදහස් වුනේ? මේකෙන් අදහස් වුනේ ඔහු නැවත ගෞරවයෙන් ඒ පවුලට තාත්තා පිළිගත්තු බවයි. මේ හොඳම සලුව නිකම් සලුවක් නෙමේ. හොඳම සලුව කියන්නේ එදා තාත්තා ඇඳපු සලුවමයි. හොඳම සලුව නිකම් සලුවක් නෙමේ. හොඳම සලුව තාත්තා ඇඳ හොඳම දේ ඉස්තරම්ම දේ තාත්තගේ දේ නැවත මේ පුතාට දෙනවා. හලෙලුයා. ඔබ දන්නවද අපි යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා සමාව ගත්තම උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නැමැති සලුව උන්වහන්සේ අපිට පෙරෙව්වා. හලෙලුයා. අපේ ධර්මිෂ්ඨකම කිලිටි වැරහැලි වගේ එදා මේ තරුණයා ගෙදර ආවේ කිලිටි වස්ත්‍ර ඇඳගෙන, අන්‍ය ජාතික වස්ත්‍ර ඇඳගෙන, දුගඳ හමන වස්ත්‍ර ඇඳගෙන. තාත්තා කියනවා ඉස්තරම් ඇඳුම ගේන්ට යේසුස් වහන්සේගේම ධර්මිෂ්ඨකම උන්ට පෙරවන්ට පළඳවන්ට. හලෙලුයා. ගෞරවයෙන් බාරගත්තා. දෙවනි දේ ඔහුගේ ඇඟිල්ලේ මොනද කළේ? මුදුවක් දා. දැන් ඇයි පියෙක් පුතාට මුදුවක් දාන්නේ? මොකද්ද මේකේ තේරුම? මොකද්ද ඒකේ අදහස? තේරුම් ගනිමු. හැම පවුලකටම ආවේනික වූ සලකුණක් තිබිච්ච මුද්දක් තිබුණා. ඔබ රැඳ මොකද කියපුවද? හද හරියටම ඔබගේ අස්සන වගේ. ඒක වෙන කාටවත් නැහැනේ. එදා අස්සන වෙනුවට තිබුණේ විශේෂ ලකුණක්, සලකුණක්. හැම පවුලකටම සලකුණක් තිබුණා. ඒ සලකුණ තිබුණේ තාත්තගේ මුද්දේ. ඔහුට දරුවෙක් ඉපදුනාම ඒ දරුවගේ ඇඟිල්ලට තාත්තා ඒ සලකුණ සහිත මුද්දක් පළඳවනවා.
දරුවා වැඩෙනවත් එක්කම ඒ මුද්ද ටික ටික ඔහුගේ ඇඟිල්ලේ ගානට ලොකු කරමින්. ඒකෙන් පෙන්눔 කරපු කාරණා කීපයක් තියෙනවා. එක, මේ තාත්තාගේම ආධිපත්‍ය පුතාට තිබෙනවා. හැලෙලූයා. පළවෙනි දේ අපි දැක්කා, ඌව ගෞරවයෙන් පිළිගත්තා. දැන් ඔහුට ආධිපත්‍ය දෙනවා. යේසු වහන්සේ කිව්වේ නැද්ද? මළුන්ගෙන් උත්සාහන උනාට පස්සේ උන්වහන්සේ ආධිපත්‍ය අපිට දුන් බව. හැලෙලූයා. ඒ ආධිපත්‍ය තිබෙනවා දැන් පුතාට. ඒ විතරක් නෙවෙයි. ඔබ හිතනවා වෙන්න පුළුවන් අද තමයි මේ කාඩ් සිස්ටම් තිබුණේ කියලා. අවුරුදු 2000කට කලින්වත් කාඩ් සිස්ටම් එකට සමාන සිස්ටම් එකක් තිබුණා. එදා යම් තැනකට ඒ පුතෙක් ගිහිල්ලා ඔහුට ඕන දෙයක් ගන්නට ඕන වුණා නම් ඔබ මොනවද කරන්නේ? ඔහුට ඕන කරන හැම දෙයක්ම අරගෙන ඔවුන්ට තිබුණා ඉටිවලින් සාදපු පුවරුවක්. ඒ මොදලාලි ළඟ අපි හිතමුකෝ. ඉටි පුවරුවක් තිබුණා කියලා. ඔහු ගොස් ඔහුගේ මුද්දේ සලකුණ ඒ ඉටි පුවරුවේ තබලා එනවා. එච්චරයි ඔහුට කරන්න තිබුණේ. ඒ මොදලාලි සල්ලි ගන්න පුතාගෙන් නෙවෙයි, තාත්තගෙන්. හැලෙලූයා. පුතාට ඕනෙම දෙයක් ඕනෙම තැනකින් මොනවද ලබා ගැනීමේ අයිතිය උරුමය තියෙනවා. ඔහුට තියෙන එක දෙයයි, තාත්තා ඔහුට දුන්න මුද්ද පාවිච්චි කිරීම පමණයි. උන්වහන්සේ ඔබටයි මටයි දී තිබෙනවා ආධිපත්‍ය. හා යේසුස් වහන්සේගේ නාමය. ආධිපත්‍යයෙන් ඒ නාමය පාවිච්චි කරන්නට දන්නවා නම් ස්වර්ගයේ පියාණන් වහන්සේ ඔබට සියල්ල සපයනවා. ආමෙන්. මේ දෙවියන් වහන්සේගේ කමාවේ තිබෙනා වූ බලය. උන්වහන්සේ නිකන් කිව්වේ නෑ මම ඔබේ පව් කමා කළා නෑ, ඔබව රාජකීයත්වයෙන් පිළිගත්තා, හොඳම සලුව දීලා. බයිබලයේ කියලා නැද්ද? දෙවියන් වහන්සේ ඉදිරියේ ක්‍රිස්තුස් වහන්සේ අපිව රජවරුන්ද පූජකයන්ද කළාය කියලා. උන්වහන්සේ අපිට මුදුවක් දුන්නා. උන්වහන්සේගේ මුද්‍රාව අපිට දුන්නා. ඒ මුද්‍රාව නම් ශුද්ධාත්මයන් වහන්සේ. හැලෙලූයා. යේසුස් යන නාමය ශුද්ධාත්මයන්ගේ බලෙන් අපි ලැබුව ආධිපත්‍යයෙන් අපි ක්‍රියාත්මක වුණොත් අපි වෙනස් වෙන ගක් වෙන්නේ. හිතන්න. ඔහුට කන්න දෙයක් තිබුණේ නැහැ. කිසිවෙක් ඔහුට කිසිවක් දෙන්න හිටියේ නැහැ. කාපු කෑම දිරෙව්වේ නැහැ. මහා අසික්කිත ජරා තැනක ඌ සිටියේ. නමුත් මේ ඔක්කොම වෙනස් වුණේ එක දෙයක් මත. මොකද්ද මේක දෙයි? සැබෑ පසුතැවිලිවීමක්, පියා වෙතට හැරීමක්. ඔහුට දැන් මුදුවක් තිබෙනවා. ආධිපත්‍ය, පියාගේ උරුමයට අයිතිය නැවත ප්‍රකාශ වෙනවා. හැලෙලූයා. තුන්වෙනි දේ, ඔහුට පාවහන් දුන්නා. ඔහුට පාවහන් පැළඳුවා. ඇයි? ඒ සමාජයේ පහවන් ඇන්දේ පුත්‍රයන් විතරයි. දාස්‍යවත් වහලුන්වත් පහවානෙන්දේ නෑ. මේ පියා මේ පුතාට තේරුම් කර දුන්න, පුතේ ඔබ මට සේවකෙක් හෝ වහලෙක් නෙවෙයි, ඔබ නැවතත් මගේ පුත්‍රයයි. මං ඔබව පුත්‍රකමට පිහිටෙව්වා. යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිළිගත්තෝද ඒ පමණ දෙනා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද? එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රෝය. ඔබ පුත්‍රයෙක්. හැලෙලූයා. ඔබ වහලෙක් නෙවෙයි. ඔබ සේවකයෙක් නෙවෙයි. හිතන්න එපා ඔබ වැඩ කෙරුවොත්
තමයි දෙවියන් වහන්සේ මට යමක් දෙන්නේ. මම මේක කෙරුවොත් දෙවියන් වහන්සේ මට මේක දෙයි. මම මේ විදිහට කෙරුවොත් මේක දෙයි. නෑ, ඔබ පුත්‍රයෙක් නම් ඔබ උරුමකාරයෙක්. ඔබ ක්‍රිස්තුස් වහන්සේ සමග හවුල් උරුමකාරයෙක්. 24 වෙනි පදේ අපිට කියවන්ට ලැබෙනවා. උන්වහන්සේ කියනවා 23 වෙනි පදේ, තරකල වස්සා ගෙනවිත් මරාපල්ලා. තරකල වස්සා. බදානොද මොකක්ද ඒකේ තේරුම? මේ තරකල වස්සා සිටියේ විශේෂ ගෞරවනීය ආරාධිත අමුත්තෙක් නිවසට පැමිණියාම ඔහුගේ ඒ පැමිණීම සමරන්ට උත්සවයක් පවත්වද්දී මේ සතාව මරණු ලබනවා. ඒ සමාජයේ ඒකට කිව්වත් තරකල වස්සා. තර මේ තාත්තා මොනවද මේ පුතාට කාවත් දන්නේ? ඔබ දැන් ගෞරවනීය කෙනෙක්. ඔබ අගෞරවයට පත් වෙලා හිටියා. ඔබ නින්දාවට පත් වෙලා හිටියා. නමුත් මං ඔබව නැවත පිළිගන්නේ මහත් ගෞරවයක් ඇතුවයි. හලලුයා. බයිබලේ කියනවා මොනවද උන් කළා කියන්නේ? ඔවුන් කිව්වා අපි කමින් ප්‍රීතිවෙමු. මේක සමරන්ට ඕන අවස්ථාවක්. හලලුයා. මේක සමරන්ට ඕන අවස්ථාවක්. ඇයි? ඇයි සමරන්ට ඕන උනේ? දකින්ට යම් දෙයක්. 24, මක් නිසාද මාගේ පුත්‍රයා නැසී නැවත ජීවත් වෙනවා. හලලුයා. ඔහු මැරිලා හිටියේ. අපි දන්නවා ඔහු ස්වභාවිකව මැරුණේ නැහැ. නමුත් තාත්තා කියනවා ඔබ පියාගෙන්, එනම් කවුද? ඔබට ජීවනය දුන්න කෙනාගෙන්, ඔබට කැපව සිටින කෙනාගෙන්, ඔබව පෝෂණය කරපු කෙනාගෙන්, ඔබව ආරක්ෂා කරන කෙනාගෙන්, ඔබව උසුලන කෙනාගෙන් ඔබ ඈත් වෙලා ගිය දවසේ ඔබ මැරුණා. ආමෙන්. දෙවියන් වහන්සේගෙන් වෙන්වීම මරණයයි. දෙවියන් වහන්සේගෙන් වෙන්වීම මරණයයි. හුකව මැරී සිටියා. ඔව් ජීවත් වෙනවා. එතකොට පියාගෙන් වෙන්වීම සමානයි මරණය. දෙවනුව මොනවද ඔබ කියවන්නේ? මොකද මේ තාත්තා කියන්නේ? ඔවු නැතිවී සම්භවීයයි කිවේ. මොකද නැති වුණයි කියන්නේ? දෙවියන් වහන්සේගේ ගෘහයේ ඔබ නැතිනම්, දෙවියන් වහන්සේ සමග ඔබ සම්බන්ධ නැතිනම් ඔබ නැති වෙලා. ආමෙන්. ඔබ නැති වෙලා, ඔබ අවතැන් වෙලා. අනස්ගෙන ඔවුන් නැති වෙලා හිටිය ඔබ සම්බව වුණා. හලලුයා. නම් මොකක්ද වෙන්නේ දැන්? කතාවේ නියම කෙනා එනවා. කවුද? වැඩිමහල් සහෝදරයා. දැන් යේසුස් වහන්සේ ඔහු ගැනත් යමක් කියන. මොනවද? ඔහුගේ වැඩිමහල් පුත්‍රයා කෙතෙහි සිටියේය? ඔහු ඇවිත් ගෙදරට ලං වූ කල තූර්ය වාදකයන්ද නැටීමද ඇසි දාසයන්ගෙන් එක්කෙනෙක් හඬගස්වා මේ මොකද්දයි විචාලය? ඔහුට හරි ප්‍රශ්නයක්. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මොකද්ද මේ අපේ ගෙදර වෙන්නේ? ඇයි මේ ප්‍රීතිඝෝෂ? ඇයි මේ ජයඝෝෂ? ඇයි මේ නැටීම්? ඇයි මේ උත්සව? සේවකයා කියනවා මොනවද කියන්නේ? ඔබගේ සහෝදරය ආවේය. ඔබගේ සහෝදරය ආවේය. ඔබගේ පියාණෝ ඔහු සුවසේ පිළිගත් බැවින් තරකලා ඔහු වස්සාද මැරුවේය කියලා. තාත්තා ඔහුව ඉතා ඉහලින් පිළිගත්තා. තරකල වස්සා කියන්නේ මොනවද? මහත් ගෞරවනීය ලෙස ඔහුව බාරගත්තා කියන එකයි මේ කියන්නේ. දැන් මේක ඇහුවම මොකද්ද වෙන්නේ? එවිට ඔහු
මහල් මට ඇහුන්නේ නැහැ. ඔහුට කේන්ති ගියා. ඔහු කිපුණා. ඔහුට කෝප වුණා. දැන් කායකද මට කේන්ති? තාත්තත් එක්ක. ඇයි කේන්ති? ඔහු දැන් ගෙට ඇතුල් වෙන්නත් කැමති නැහැ. එබැවින් ඔහුගේ පියා පිටතට ඇවිත් තාත්තා එළියට එනවා. ඇවිත් කියනවා. ඔහුට එන මෙන් ඔහුගේ නිල්ලුවා. දැන් ඔහු කියනවා. නමුත් ඔහු උත්තර දෙමින් මෙපමණ අවුරුදු ගණනක් ඔබට සේවය කරමින් සිටියෙමි. කවදාකවත් ඔබගේ ආඥාවක් කඩ නොකෙලෙමි. අර පරිසිවරු වගේ. ඔබ කියපු හැම දෙයක්ම කළා. ඔබට සේවය කළා. එසේ වී නමුත් මාගේ මිත්‍රයන් සමග ප්‍රීතිවෙන්ට ඔබ එක එළු පැටියෙක් කිසිවෙකුට මට නොදුන්නේය. නමුත් ඔබගේ සම්පත වෛශ්‍යාවන් සමග නාස්ති කළා. මේ ඔබගේ පුත්‍රයා ආවෙලේ ඔහු නිසා තර කළ වස්සා මැරුවේ යැයි පියාට කිව්වේය. ඔහු කියනවා අපේ සමාජ ක්‍රමයේ හැටියට ඔහු අපේ නිරපන්ට ඕන, ඔහු කොන් කරන්ට ඕන. ඔබ ඒ වෙනුවට මොකද කළේ? මහත් ගෞරවයෙන් ඔහු පිරි අරන් තියෙනවා. දකින්න මේ තාත්තා කියන දේ. ඔහුද තාත්තා කතා කරලා කියනවා, පුත්‍රය පුත්‍රය නුඹ නිතර මා සමග සිටින්නේ. හලලුයා. ඔබ හැමදාම මා එක්කයි. ඒ විතරක්ද? මා සන්තක සියල්ලත් ඔබගේයි. ඇයි ඔබ ඔච්චර කේන්තියෙන් දඟලන්නේ? හැයි ඔබට මෙච්චර කේන්ති යන්න හේතුව? ඔබ හැමදාම මා එක්කයි. මගේ සියල්ලත් ඔබගේයි. නමුත් අප විසින් ප්‍රීති සන්තෝෂ විය යුතු තිබෙන්න ඕනයි කියලා කියනවා. ඇයි? නුඹේ සහෝදරයා නැසි ජීවත් වෙනවා. නැමත ජීවත් වෙනවා. නැතිවි සම්භවීයයි කියසේක. හාලෙලූයා. අදවසේදී මං විශ්වාස කරනවා ඔබ තේරුම් ගත්තායි කියලා. අපි සැබවින්ම උන්වහන්සේ වෙතට හැරුණාම අපේ පාපයට කමාව පමණක් නොවේ උන්වහන්සේ දෙන්නේ. ආමෙන්. උන්වහන්සේ අපිව ගෞරවයෙන් පිළිගෙන උන්වහන්සේ අපිට ආධිපත්‍ය නැවත දීලා අපිව පුත්‍රකමට පිහිටෝලා අපේ සියලු නින්දාව උන්වහන්සේ පිට අරගෙන උන්වහන්සේ ඔබට කියනවා, ඔබ මගේයි. ආමෙන්. දෙවියන් වහන්සේ මේ වචන වලින් ඔබට ආශිර්වාද කරන සේක්වා. ඔබට කුඩා නිවේදනයක් දෙන්න තිබෙනවා පොළ වෙනුවෙන්. ඔබගේ තිරේ යම් දෙයක් දිස්වෙන්ට යනවා, කරුණාකර මේක ඔබ නැරඹුවාට පසුව ඔබගේ දායකත්වය සිස්ටර් රෙමෝනට ලබා දෙන්න. ඔබ කොයි විදියටද දායකත්වය ලබා දෙන්නේ කියලා කරුණාකර ඇයට